TVMS video series එකේ 18 වෙනි වීඩියෝ එකෙන් තියෙන අපි 16 වෙනි වීඩියෝ එකදී design කරපු database එකට අදාළව ඒකේ අපි හදපු table වලට data add කරගන්න තමයි අපිට 18 වෙනි වීඩියෝ එකේ තියෙන්නේ. එතකොට මෙතනදී class කියන table එකට අපිට මේ class ID එක class name 11A 11B කියන කොටස් දෙකක් කරගන්න තියෙනවා. ඊට පස්සේ student කියන table එකට අපිට student වලට අදාළ index number first name last name gender contact number class name කියන මෙන්න මේ data ටික add කරගන්න තියෙනවා. ඒතර subject කියන table එකේදී අපිට subject ID එක ඊට පස්සේ subject name ඒ කොටස් ටික මෙන්න මේ කොටස් ටික add කරගන්න තියෙනවා. ඊළඟට exam term කියන table එකේදී ID එක ඊට පස්සේ term name එක ඊට පස්සේ exam date එක add කරගන්න තියෙනවා. ඊළඟට අවසාන table එක හැටියට student exam mark record කියන table එකේදී අපිට index number එක first name last name ඊට පස්සේ mathematics science ඒ අදාළ subject වලට අදාළ marks ටික add කරගන්න තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඊළඟට single language and literature කියන language එකේ first term second term කියන එකට අදාළව මෙන්න මේ data ටික add කරගන්න තියෙනවා. දැන් අපි බලමු මේක කොහොමද අපි add කරන්නේ කියලා. data enter කරන කොටස අපි Harry SQL software use කර තමා data ටික add කරගන්නේ. එතකොට මුලින්ම අපිට තියෙන්නේ මේ තියෙන අපේ database එක exam mark db කියලා. ඊට පස්සේ මේ තියෙන class table එක exam term student subject student exam mark report. එතකොට මුලින්ම අපි class කියන table එක ගත්තොත් එහෙම class කියන table එකේදී අපිට add කරගන්න තියෙන්නේ data දෙකයි. class id එක add කරගන්න තියෙනවා. එතකොට class එක 11යි කියලා තියෙනවා. ඊළඟට අපි ඇඩ් කරගන්න තියෙන ID එක දෙක කියලා දීලා ID එක දෙක කියලා දීලා 11B කියලා දෙන්න දෙනවා. ඒකට තමයි අපිට class කියන table එකට අදාළව ඇඩ් කරගන්න තියෙන්නේ. ඊළඟට අපි subject කියන table එකට යමු. subject කියන table එකේදී අපි queries use කරලා data add කරනවා. එතකොට insert into කියලා අපි මෙතන subject name එක දෙන්න ඕනේ. subject name එක name එක subject කියලා දෙන්න ඕනේ. data table එකේ name එක subject කියලා table name එක දීලා ඊට පස්සේ අපි values ටික add කරගන්න ඕනේ. values 3යි මෙතනදී add කරගන්න තියෙන්නේ. හරි. පළවෙනි value එක හැටියට ID එක දෙන්න තියෙනවා. ඊළඟට subject name එක mathematics කියලා දෙන්න තියෙනවා. data දෙකයි තියෙන්නේ. column name දෙකක් තියෙනවා. ඒ කියන්නේ ID කියන column එකයි subject කියන column එකට අදාළව අපි ඒක නිකන් බලමු data add වෙලාද කියලා. මෙතන මේක run කරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. අපි ඩේටා වලට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා ඊට පස්සේ අපි බලන්න පුළුවන් මැතමැටික්ස් කියලා තියෙන මේ විදිහට අපි ඊතුරු ඩේටාට ඇටච් කරගමු. මේ විදිහට අපි එකට අදාළ ඩේටා ටික ඇඩ් කරගත්තා ඊතුරු රෝස් දෙකට අදාළවත් අපි දැන් බලමු ඩේටා වලට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා ඊතර අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මැතමැටික්ස් සයන්ස් සිංහල ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරචර් කියලා ඇවිල්ලා තියෙනවා සබ්ජෙක්ට් කියන ටේබල් එකට අදාළව. ඊළඟට අපි ඊළඟ ටේබල් එක බලමු. ඊළඟට අපි exam term කියන ටේබල් එකට යමු. exam කියන ටේබල් එකේදී අපි ඒකට අදාළව data ටික add කරමු. ඒකෙදි rows දෙකයි තියෙන්නේ. එතනදීත් අපිට rows දෙකයි තෝර අපිට එතන column තුනකට අදාළව data add කරගන්න තියෙනවා. අපි ඒකත් add කරගෙන බලමු. අපි class table එක හදාගෙන තියෙනවා මේ විදිහට. ඒ වගේ මේකට data ටික මේ විදිහට add කරගෙන තියෙනවා. ඒ වගේම exam term කියන table එකෙත් අපි data ටික මේ විදිහට add කරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද student කියන table එකට මේ data ටික add කරගන්නේ කියලා මේ columns වලට. student table එකේ අපි මෙන්න මේ විදිහට student table එකට දාලා ඒ columns වලට අදාළව ඒ data ටික අපි insert into student values කියන මේ විදිහට අපි queries ටික add කරගත්තා. දැන් අපි මේක මෙතනින් ගිහලා run කරගෙන බලමු.
स्टूडेंट टेबल लगेगी तो अभी इधर ही इंडेक्स नंबर्स ठीक है, इधर पास से फर्स्ट नेम में का, लास्ट नेम में का, जेंडर का, इधर पास से कांटेक्ट नंबर की जगह में क्लास आईडी के में तेरी आप इसे सिलेक्ट कर ला, कोला ए दे कोला बी दे के ने के तेरी सिलेक्ट कर ला, मैंने वही इधर आप इस सब्जेक्ट स्टूडेंट टेबल लगा, मैंने वही इधर पे हदाय न दिया ना। අවසාන කොටසේ අපිට තියෙන්නේ student exam mark record කියන table එකට ඒකට අදාළ data ටික add කරගන්න. දැන් අපි බලමු මේ කොටස කොහොමද කරගන්නේ කියලා. ලාඩුනි question එකේ අවසාන කොටස හැටියට स्टूडेंट एक्साम मार्क रिकॉर्ड किन टेबल है तभी बेन में जरा हदा करता एक दिन सब्जेक्ट वाला डाल हुआ फर्स्ट टर्म सेकंड टर्म इधर आप मित्र इन मुझे में सब्जेक्ट का सिलेक्ट करा ये वाके मित्र ने दी इंडेक्स नंबर का सिलेक्ट करा इधर से मित्र ने जब इस सब्जेक्ट का सिलेक्ट करा इधर पास से मित्र ने दी अभी फर्स्ट टर्म द सेकंड टर्म देखिए ने सिलेक्ट करा मित्र ने अभी मार्क का मार्क्स का आने में तो फर्स्ट टर्म सेकंड टर्म इधर है मित्र ने दी स्टूडेंट्स अट दिनाटम अदालव फर्स्ट टर्म सेकंड टर्म ये विधियट ओको मार्क्स ठीक मे विधि अभी एड करना एट दहाटन क्वेश्चन अभी कटा तीन डेटाबेस में।